දකින දෙය නිවැරදිව දකින අසන දෙය කෙලින් අසන ඍජුවම ඉලක්කය වෙත හඹා යන third eye. අද අපත් එක්ක දේශපාලන සංවාදයට පැමිණ සිටින්නේ නායකේ. සේනාවට නායකේ. ඔහු තරුණයෙක්. හැබැයි දේශපාලන වේදිකාව දෙවනත් කරන නායකේ. මේ රටේ වගේම විදේශගතව ජීවත් වෙන ඔබත් බොහොම ආදරය කරන තරුණ දේශපාලඥයෙක්. විටක ඔහු නළුවෙක්. විටක ඔහු උසාවිය දෙදරුම් කවන නීතිඥවරේ. හොඳයි. අපි එහෙමනම් ආදරෙන් පිළිගනිමු සුජීව සේනසිංහ අපේ අධිකරණ නියෝජ්‍ය අමාත්‍යතුමා. අයිබෝන්. අයිබෝන් අදිරා. යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සුළුතරයක් ඇතිව පටන් ගත්ත ආණ්ඩුව. වර්තමානයේ වෙනකොට අපි හැමදාම කතා කරන ආකාරයට පාර්ලිමේන්තුවේ සංයුතිය ගැන හිතා ගන්න බැරි විදිහට වෙනස්කම් සිද්ධ වෙලා. මේ වෙද්දී මේ ආණ්ඩුව අර්බුදවලට ලක් වෙලා කියලා අපි අහනවා. ඔබත් විදේශගතව සිටියත් මේ ගැන දැනුවත් වෙලා ඇති. විශේෂයෙන්ම කතා කළ යුතු කාරණාව තමයි නියෝජ්‍ය අමාත්‍යතුමනි, ඔබතුමන්ලා මේ සතියේ පාර්ලිමේන්තුවට ගෙනාපු මුදල් රෙගුලාසියක් පාර්ලිමේන්තුව තුළ පරාජයට පත්වීම. මේ ගැන ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම නදීරා, මේ අපි මේ ඉන්නේ ඉතාමත් අමාරු කාර්යභාරයක් කර්තව්‍යයක් ඉටු කරලා. විශේෂයෙන්ම ඒකාධිපති වීරුවෙන් ක්‍රියා කරපු නායකයෙක්, ඒ වගේම පවුලක්, ඒ වගේම පිරිසක්, ධන බලය, මැර බලය, රාජ්‍ය බලය, මේ සියල්ල යොදද්දී අපි ඒ සියල්ලටම විරුද්ධව රටේ පොදු ජනතාව පොදු හතුරා විනාශ කරන්න එකතු වුණා. මේක ඇත්තටම අපි කරපු ඡන්දයකට වැඩිය ජනතාව කරපු ඡන්දයක් බවට පත් වුණා. එහිදී ප්‍රධාන මාතෘකාව බවට පත් වුණේ යහපාලනය. රටේ නීතියක් තිබ්බේ නැහැ, රටේ පොලිසිය ක්‍රියාත්මක වුණ නැහැ, රටේ උසාවිය ක්‍රියාත්මක වුණ නැහැ, රටේ අල්ලස් කොමිසම ක්‍රියාත්මක වුණ නැහැ, රටේ කිසිම නීති පද්ධතියක් ක්‍රියාත්මක වුණ නැති කලෙක ඒ සියලු දෙනා අපි එකතු වෙලා මේ පොදු හතුරා විනාශ කරා. ඒ පොදු හතුරා විනාශ කරන අවස්ථාවේදී අපි යම් යම් ගිවිසුම් වලට අපි අනුගත වුණා. ඒ ගිවිසුම් අපි රටේ ඉදිරි අනාගතය සඳහා යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, නීති ඇතිකරන්න ඕන ඒ රාමුව හදන්න තමයි කවුරු බලයට ආවත් රටේ ඒ යහපාලනය කියන අත්තිවාරම හරියට දාන එක තමයි අපේ ප්‍රධාන අරමුණ බවට පත් වුණේ. සමහරවිට මේක අපිට අවශ්‍ය වෙන්නත් පුළුවන් දේශපාලන පක්ෂයක් වශයෙන්. මොකද දේශපාලන පක්ෂයකට මේ නීති රීති නැත්තරමට හොඳයි. හැබැයි අපි හිතුවේ රට ගැන. අපි විශේෂම රනිල් වික්‍රමසිංහ මැතිතුමා නීතියට ගරු කරන නීතිගරුක පුද්ගලෙක්. කවදාවත් හොරකම් කරා කියලා එතුමාට විරුද්ධව දේශපාලන වශයෙන් එතුමා යම් යම් ක්‍රියාමාර්ග, ඒ වගේම නුවණක්කාර වැඩ එතුමා අරන් ඇති. හැබැයි එතුමාගේ අපි පසුබිම බැලුවොත් එතුමා කිසිම අවස්ථාවක මුදල් පරිහරණය කරලා ආණ්ඩුවේ දේපල විනාශ කරපු පුද්ගලයෙක් බවට කොහෙවත් කිසිම තැනක එතුමාට විරුද්ධව චෝදනාවක් නැහැ. ඉතින් මෙතුමා මේ ගන්නකොට අපි විශේෂයෙන්ම මේ කොමිෂන් සභා ටිකන අනිවාර්යයෙන්ම ගේන්න අවශ්‍යතාවයක් අපි තිබ්බා. හැබැයි ඊට අමතරව විශේෂයෙන්ම ඖෂධ පනත, තොරතුරු දැනගැනීමේ පනත, ඊට අදාළ තව ගොඩක් මීට අනුසාර පනත් අපි ගෙනාවා රටේ ඉදිරි අනාගතය සඳහා. හැබැයි ඉතින් මේ සාමය, මේ ආණ්ඩුව කොච්චර දුරට තියේද කියන දේ සම්බන්ධයෙන් අපිටත් සැකයක් තිබ්බා. මොකද මේ පොදු හතුර නැති වුණාට පස්සේ අමතක වෙනවා හිටපු පොදු හතුරා කොච්චර ලොකු යකෙක්ද කියන එක, කොච්චර කළු යකෙක්ද කියන එක අමතක වෙනවා. ඒ අමතක වේගෙන එනකොට තව ඉස්සරහට යනකොට තව ප්‍රශ්න ඇති වෙවි. ඉතින් ඒ ප්‍රශ්න තමයි දැන් මේ ඇති වෙන්නේ. අර පොදු හතුරා විනාශ කරලා කොච්චර සාමය, දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට පළු යන්න බයිනවා පාර්ලිමේන්තුවේ. රාජපක්ෂ කෙනෙක්ට විරුද්ධව ඇඟිල්ලක් උස්සන්න මැස්සෙක්වත් හිටියේ නැහැ මේ පාර්ලිමේන්තුවේ, මේ රටේ. මම තමයි අවුරුදු 5කට කලින් විශේෂයෙන්ම රාජපක්ෂවරුන්ගේ කාර්යභාරය සම්බන්ධයෙන් කතා කරන්න පටන් ගත්තේ මම. ඊට පස්සේ අවුරුදු 4-5කට පස්සේ දැන් අවුරුද්දකට විතර කලින් ජේවීපී එකයි ওই පිරිසක් පටන් ගත්තා. ඒ ඇරෙන්න මේ රටේ එහෙම වාතාවරණයක් තිබෙන්නේ නැහැ. රාජපක්ෂ කියන විශේෂයෙන්ම මේ වගේ ආයතනක වුණත් මම කතා කරා නම් ඒකට බීප් එකක් වැටෙනවා, නැත්නම් ඒ කෑල කැපෙනවා. එහෙම අවධියක තමයි අපි මේ රට බේරගත්තේ. අපි පළවෙනියෙන් බේරගත්ත රටේ සියලු දෙනාම එකතු වෙලා අපි එල්ටීටී සංවිධානයෙන් කොටින්ගේ. ඊට පස්සේ මේ ඒකාධිකාරීන් විශේෂයෙන්ම ඒකාධිපති වීරුවෙන් ක්‍රියා කරපු සල්ලි හම්බ කරන මාෆියාවකින් අපි මේ රට බේරගත්තා. ඉතින් මෙහෙම ඉස්සරහට යනකොට මේ වගේ මේ මුදල් රෙගුලාසිය රටේ පඩි ගෙවන්න රටේ අවස්ථාවෙන් සදා අපිට අපේ වැඩවලට ගන්න දෙයක් නෙමෙයි. කලින් කරපු පව් ගෙවන්න මේ ගන්න මුදල්. මේ මුදල් ගන්න අපි
විනාශ කරපු රටේ අපි පඩි වැඩි කරා. ඒ පඩි වැඩි කරලා විශේෂයෙන්ම ඒ පඩි වැඩි කරපු පරතරය මේ මහගාන පිරිමහගන්නත් නෙමෙයි. ඔව්. මේ අවශ්‍ය කරන සාමාන්‍යයෙන් අනිත් එක මේක ණය ගැනීමකුත් නෙමෙයි. මේ හාට මෙහාට අපිට මුදල් පරිහරණය කරගන්න මේ විශේෂයෙන්ම මේ අනපනත් ටික ගෙනල්ලා මේ ආණ්ඩුව විසිරුවන කාල තමයි අපි මේ මුදල් ප්‍රමාණය ගේන්න විශේෂයෙන්ම විරුද්ධ පක්ෂයේ නායකතුමාගේ අනුමැතිය ඇතිව තමයි මේක ගෙනාවේ. හැබැයි ඉතින් මේකේ ඉන්නවා කඩාකප්පල්කාරී මේකෙන් බඩවඩාගත්ත මේ හොරකමෙන්ම හැදිච්ච පිරිසක් ඉන්නවා තාම පාර්ලිමේන්තුව ඇතුලේ. ඉතින් මේ පිරිසට දැනෙනවා. මේ පිරිස ආපහු බලන්නේ මහින්ද රාජපක්ෂගේ කරේ නැගලා ඇති. මොකද විශේෂයෙන්ම ගඩාෆිලට, ඉඩියාමීන්ලට, හිට්ලර්ට විරුද්ධවත් බලවේග තිබ්බා. ඔව්. ඉතින් ඒ වගේ බලවේග තාම තියෙනවා. හැබැයි රටේ ජනතාව තීන්දුවක් දී ඉදිරි අනාගතයේදී මෙහෙම අපිට කරන්න බැරි නම් අපි තව අනපනත් ටික ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කොමිෂන් සභා ටික, ඒ වගේම ඊට අමතරව මැතිවරණ ක්‍රමයේ වෙනස් කිරීම, මේවා ඉතින් අපිට සහයෝගය නොලැබුණොත් අපිට බෙල්ලේ තියලා පිහිය බෙල්ලේ තියලා මෙන්න මේක කරපම් මේක කරපම් කියලා අපිට බල කරාට එහෙම කරන්න බෑ. අපි දුන්න පොරොන්දු දින 100 ඇතුළත අපි දුන්න පොරොන්දු සියල්ල ඉටු කරලා තියෙනවා. ඉතින් ඉදිරි කාර්යභාරයේ ජනාධිපතිතුමාට තමයි හිමිවන්නේ මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් විසිරුවන්න. විසිරුවාට පස්සේ අපි ගන්න ආණ්ඩුවක අපි කරන කාර්යය අපි මොකද රට දිනු කරන්න තාම පටන් ගත්තේ නෑ. මේ අපි කරේ විනාශ කරපු රටේ අපි ජනතාවට යම්කිසි සහනයක් ලැබලා දුන්නා. බඩු මිල අඩු කරලා. ඉතින් ඒ කාර්යභාරය තමයි මේ සිදු වුනේ. ඉතින් මෙහිදී ওই දේශපාලන වශයෙන් දැන් එහාට මෙහාට ලනුවදින්න පටන් ගන්න මේ විශේෂ විදිහ. ඔව්. දැන් මෙතන තියෙන කතාව තමයි නියෝජ්‍ය ඇමතුමනි මුදල් පනතක් දැන් විපක්ෂය මේ වෙලාවේ පැහැදිලිවම පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා, වාසුදේව නානකර මන්ත්‍රීවරයා මේ විපක්ෂයේ මන්ත්‍රීවරු කියන කාරණාව තමයි ඔවුන් ප්‍රවෘත්ති සාකච්ඡාව පවා පාර්ලිමේන්තුවේදී තියලා කිව්වා. මූල්‍ය පනතක් පාර්ලිමේන්තුවේදී මූල්‍ය සම්බන්ධ වූ පනතක්. අතර මේක පනතක් නෙමෙයි, මේක රෙගුලාසියක්, ණය සීමාව ඉහළ දැමීමක්. නමුත් ඔවුන් ප්‍රකාශ කරන්නේ එවැන්නක් පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීම ආණ්ඩුව ගෙදරෑමට, එහෙම නැත්නම් මුදල් අමාත්‍යවරයා ඉල්ලාස්වීමට හේතුවක් විය යුතුයි කියලා. ඔබ නීතිඥයෙක්, ඔබ අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා, මොකද්ද ඔබ මේ ගැන දරන මතය? නීතිය පැත්තෙන් ගත්තොත් කිසිම මේකට සම්බන්ධතාවයක් නැහැ. ඒ කීයක් පැරදුනත්, රෙගුලාසියක් පැරදුනාට පාර්ලිමේන්තුව විසිරවන්න අවශ්‍ය නැහැ. මුදල් ඇමතුමා අයින් වෙන්න ඕනෙත් නැහැ. හැබැයි අපිට ඉදිරි වැඩ කටයුතු කරගන්න බැර නම් 19 සංශෝධනය ගෙනල්ලා රටේ ජනතාව බලාපොරොත්තු වුණු විශේෂයෙන්ම කොමිෂන් සභා ටික ස්වාධීන කරන්න බැරි නම්, විශේෂ ආයතන නීති සම්පාදන ආයතන ටික ස්වාධීන කරන්න බැරි නම්, රටේ ජනතාව බලාපොරොත්තු වුණු ජනාධිපතිගේ විධායක බලතල අඩු කරගන්න මේ පිරිස අකමැති නම්, ඒ වගේම මැතිවරණ ක්‍රමය වෙනස් කරගන්න මේ පිරිස අකමැති නම්, අපිට කරන්න දෙයක් නැහැ. එහෙනම් අපිට මේ ආණ්ඩුව විසිරවන්න කියලා ජනාධිපතිතුමාට පවසන්න සිදු වෙනවා. එතකොට විසිරුවයි. හැබැයි මේ සියල්ල මහින්ද රාජපක්ෂලා පෙරදිලත් තාම මේ රටේ විශේෂයෙන්ම අත්නොමතික ජනාධිපති ඒකාධිපති වීරුවෙන් ක්‍රියා කිරීම ඉතුරු කරගෙන තමයි මේ ඉස්සරහට කරන මේ විනාශය මේ දැනටත් මේ පාර්ලිමේන්තුවේ ඉදිරියට අරන් යන්න බැරි ජනතාව බලාපොරොත්තු වෙන ජනතාවගේ මතය ප්‍රකාශ කරලා ඒ අවශ්‍යතාවය ඉටු කරන්න දෙන්නේ නැතුව මේ කරන කාලගුට්ටියක් තමයි මේ දැනට අපි සිදු වෙනවා දකින්නේ. හරි. දැන් ඔබතුමා හිතනවා අපිට තිබෙන්නේ නැහැ කොහොමත් බහුතරයක් අපිට කොහොමත් මේක කරගෙන යන්න නම් ඒ තුමන්ලගේ සහයෝගය අවශ්‍යයි. තුමන්ලට ඕනින්ද? මොකද අපිට වැඩි තුමන්ලට මේක අවශ්‍ය කරන්නේ. අපේ ආණ්ඩුව තියෙන තව අවුරුදු 10ක් 15ක්. ඔව්. ඉතින් ඒගොල්ලන්ටයි අවශ්‍ය කරන්නේ මේ කොමිෂන් සභා තොරතුරු දැනගැනීමේ මේකේ වාසිය එන්නේ විරුද්ධ පක්ෂයට. දැන් ඔබතුමාලා තමයි කියන්නේ ඔබතුමාලා තව අවුරුදු 10ක් 15ක් ආණ්ඩුවේ ඉන්නවා කියලා. නමුත් විපක්ෂය කියන්නේ ඔබතුමාලගේ දින 100 ආණ්ඩුවේ තව දින 20 ගානක් ඉතුරු වෙලා තියෙන, ඊට පස්සේ මේ ආණ්ඩුව ගෙදර යනවා කියලා. ඒක තව පැත්තකින් තියමුකෝ. දැන් ඔබතුමා හිතනවද ඔබතුමාලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසිරුවා හරියි කියලා? අර කතාව පස්සෙන් තියන්න එපා. ඒ කතාව පස්සෙන් තියන්න එපා. දින 100ක් ඇතුළත නෙමෙයි, දැන් ඡන්දෙ තිබ්බොත් අපි 120ක් 130ක් ගන්නවා. ඇයි එහෙනම් ඡන්දෙට බය නැත්නම්? ඇයි ඒගොල්ලන් ඡන්දෙකට යන්න බය මේ වෙලාවේ? අපි කිව්වේ මේ දින 100 තුල මේ ඇති කරන මේ විශේෂයෙන්ම රටේ ඉදිරි අනාගතය සඳහා, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා, යහපාලනය සඳහා ඇති කරන වෙනස්කීම් කරාට පස්සේ ඉක්මනින්ම ඡන්දෙකට යනවා කියන එකනේ. ඉතින් ඒ කාරණාවට ඇයි ඉඩ දෙන්නේ නැත්තේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බය නැත්නම්? අපි ඡන්දෙකට ඉල්ලන්නේ දැන් ඒ කාලේ ඡන්ද ඉල්ලුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේනේ. ඒ සම්දාන ඉල්ලනකොට අපි ඡන්ද එපා කියනවා. ඒතර අපි බයත් තිබ්බා පොඩි. ඒ අපි පරදෙන හින්දා. හැබැයි දැන් අපි දිනන හින්දා විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියන්නේ අපේ ජනාධිපති. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බාරගන්න සිදු වුණා එතුමට. බාරගන්න සිදු වුණා. හැබැයි ඔහු වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා. සභාපති වුණාට ඒ නමනේ සභාපති. හැබැයි එතුමා ඒ සභාපති වුණේ කොහොමද? එතුමා සභාපති වුණේ දනලික්ස් මහත්තයා සභාපති වුණා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. එතකොට සල්ලිකිස් මහත්තයා එක්සත් ජාතිපක්ෂය ආදරය කරන එක්සත් ජාතිපක්ෂයේ හිටපු පුද්ගලයා වශයෙන් ගත්තට පස්සේ අර තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත් වුණු පුද්ගලයා නෙමෙයි.
මෛත්‍රීපාල සිරිසේනතුමා පත් කරේ ශ්‍රී ලංකා දහස් පක්ෂය අතහැරලා සන්ධානය අතහැරලා ඇවිල්ලා අපි එතුමාට ඒ සහයෝගය ලැබලා දීලා එතුමාගේ ජයග්‍රහණය තහවුරු කරේ. එහිදී අපි එතුමාගෙන් අපි එතුමත් එක්ක ඇති වුණු ඒ කතාබහ තුළ එතුමා අපිට ඒ පොරොන්දුව දුන්නා. මේ කාර්යභාරය ඉටු කරාට පස්සේ අනිවාර්යෙන්ම මැතිවරණයකට යනවා. ඉතින් ඒ අනුව එතුමයි අපයි අතර ඉතා සමීප සම්බන්ධතාවයක් තියෙනවා. එතුමාට විරුද්ධව තමයි මේ කැරැල්ල දැන් මේ මහින්ද රාජපක්ෂ ඇතුළු විශේෂයෙන්ම අල්ලස් කොමිසමේ චෝදනා තියෙන ගෝල බාලයෝ ටිකක් මේක දැන් මෙහෙවන්නේ. හොඳයි. දැන් අපි හිතමු මැතිවරණයක් ඔබතුමාලගේ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරලා මැතිවරණයක් ලබා දෙනවා. එතකොට මට කියන්න ඔබතුමාලා හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා කාටද සහයෝගය දෙන්නේ? එතුමා කාටවත් සහයෝගය දෙන්නේ නැහැ. එතුමත් එක්ක මම සාකච්ඡා කරලා එතුමා කිව්වේ මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නැවත ආරම්භ කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නව නායකත්වයක් ගොඩනගන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකා චන්දිකා කුමාරතුංගේ කාලය ඉවරයි, මහින්ද රාජපක්ෂේ කාලය ඉවරයි. දැන් ඒක අලුත් මගේ කාලෙත් මම ඒක බාර ගන්නෙත් නැහැ. ඒකත් මම බලන්නේ මේ රටේ යහපාලනය සහ මම මේ ක්‍රමය හරි ගස්සන්න මම ස්වාධීන ජනාධිපති කෙනෙක් බවට පත් වෙනවා. ඉදිරිය බාරයි මේ පක්ෂයේ ඉන්න තරුණ පරම්පරාවට. ඉතින් ඒ පරම්පරාව තමන්ගේ විශේෂයෙන්ම සුසී ප්‍රේමචන්ද මැතිතුමාලා, නිමා ශ්‍රීපාල සිල්වා මැතිතුමාලා වග බලා ගන්න ඕනේ මේ ජයග්‍රහණය සඳහා. අපි බලා ගන්නම් අපේ ජයග්‍රහණය සඳහා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මධ්‍යස්ථව ඉඳලා මේ රටේ යහපාලනයට අවශ්‍ය ඒ අඩිතාලම දාලා අපිට ඒ අනුශාසනා ඒ වගේම අපිට ඒ සහයෝගය ලැබලා දෙයි. ඒත් මේ මැතිවරණයට යන්නේ අපිට සහයෝගය ලැබෙන්නේ නැති වෙයි. එතුමා ස්වාධීන චරිතයක් වශයෙන් එතුමා කටයුතු කරයි. මේ මැතිවරණය ඔබතුමුණාන්සේලා ඉල්ලන්න බලාපොරොත්තු වෙන්නේ පක්ෂ මට්ටමේ ඉන්නේ. ඔව්. ඒත් පක්ෂ මට්ටමේ ඉල්ලද්දී කොහොමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා තමන්ගේ නාම යෝජනා කණ්ඩායම හදලා ඒ කටයුතු ඔහුට කරන්න වෙනවා, ඔහුට ඒ වගකීම ගන්න වෙනවා. මොකද ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙහෙවිය යුතුයි. හැබැයි එතුමා බාර දීලා තියෙන නාම යෝජනා බාර දීලා තියෙනවා නේද වෙන පිරිසකට? එතුමා නාම යෝජනා නමුත් ඔහු මේක මෙහෙවන්න ඕනේ. නෑ, එතුමා මෙහෙවන්න ඕනේ කියලා ඔබතුමිය කිව්වට එතුමා බාරගත්තේ බාර ගන්න ඕන නිසා. මොකද රටේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජික බවට පත් වෙනකොට ඉබේම සභාපති. නැත්තම් මේ බන්දේ තිබිලා එතුමට දුන්නා නෙමෙයි. ඔබතුමා ස්ථීර වශයෙන්ම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වුණත් ඉදිරි මැතිවරණයේදී ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේ කිසිම පක්ෂයකට සහයෝගය දක්වන්නේ නැහැ කියලා. දැක්විය නොයුතුයි මේ තියෙන තත්ත්වය අනුව දක්වන්නේ නැහැ කියන එකත් මට විශාල විශ්වාසයක් තියෙනවා. එතුමත් එක්ක මම එතුමත් එක්ක සමීපව සම්බන්ධව කටයුතු කරන හින්දා මට තියෙනවා මම එතුමා සම්බන්ධයෙන් දන්නවා. එතුමා සාධාරණ පුද්ගලෙ. එතුමා දන්නවා අපි කොච්චර මහන්සි වුණාද. එතුමා දන්නවා එතුමයි මමයි කොච්චර තමන්ගේ ජීවිතේ පරදුවට තබලා මේ කාර්යය ඉටු කරාද කියලා. එතුමා මමයි ඉතමත් මම හිතන්නේ සමීපව ජනාධිපතිවරණයේදී කටයුතු කරපු දෙන්නේ. ඉතින් ඒ කටයුතු කරන කාලේ පවා මම එතුමාට මීට කලින් පවා මම පාර්ලිමේන්තුවේ යම් චෝදනාවක් නැගලා නැත්තේ එකම ඇමතිවරයෙක් ගත්තොත් මම හිතන්නේ එතුමා. ඉතින් ඒ අනුව එතුමා සාධාරණ ඉටු කරાવી එතුමාට අපි කරපු සහයෝගය අපි දැක්වූ සහයෝගය සහ එතුමා මම හිතන්නේ ඉදිරියේ හැබැයි අවුරුදු 3-4ක් යනකොට අවුරුදු 2-3ක් යනකොට මේ ඡන්දයෙන් පස්සේ එතුමා සමාජලට ඒ නායකත්වය ලබාගෙන ඒක මෙහෙවීමේ කටයුතු කරන්නත් පුළුවන්. හැබැයි දැන් කියනවා නේද මේ එන්නේ ජාතික ආණ්ඩුවක් කියලා. වෙන්න පුළුවන්. ඒ වුණාට හැබැයි ඡන්දය වුණාට පස්සේ මේක අපි තීන්දුව කරන්නේ. රනිල් වික්‍රමසිංහ කැමති වෙනවා නම් අපි නෙවෙයි තීන්දුව කරන්නේ. රනිල් වික්‍රමසිංහයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයයි නිමා ශ්‍රීපාල මහත්මයලයි තීන්දුව කරයි. ඉතින් එතුමාලත් එක්ක දැන් මේ ජාතික ආණ්ඩුව පිටුලා මෙහෙම මේ වගේ ප්‍රශ්න ඇති වෙනවනම් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මගුල්ගේ ඇති වෙනකොට ඉතාමත් ලස්සනයි ඔක්කොම ටික. මනමාලිත් ලස්සනයි, මනමාලත් ලස්සනයි. ඔක්කොම සුවඳයි, අලුත් දේවල්, මලුත් පරවලා නැහැ, ඔක්කොම හොඳයි. හැබැයි මේක කල්යනකොට තමයි මේ අර පෞල් සංස්ථාවේ ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතින් ජාතික ආණ්ඩුවක් ඇති කරත් අපිට ඒ සහයෝගය නැතුව හරි අරන් යන්න පුළුවන් ආණ්ඩුවක් අපි ඇති කරන්න ඕනේ. හැබැයි ජාතික ආණ්ඩුවක් ඇති කරලා සාමදානයෙන් මේක යන්න පුළුවන් නම් ගොඩක් දේවල් ඉටු කර ගන්නත් පුළුවන්. රටේ ඉදිරි අනාගතය සම්බන්ධයෙන් අපිට තීන්දුව తీර ගන්න පුළුවන්. හැබැයි ඉතින් යන්න පුළුවන්ද කියන හැබැයි මේ කාලගෝටි කරන විශේෂයෙන්ම බංකොලොත් දේශපාලනයක් කරන සොරකම් වලට මුවාවිච්ච පිරිස මේන් එළියට ගියාට පස්සේ මේ ඡන්දෙන් සමහරලාට එහෙම එකට යන්න පුළුවන් හැකියාවක් ඇති වෙන්නත් පුළුවන්. දැන් විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ සන්ධානයේ සභාපති හින්දා රටේ ජනාධිපති හින්දා අපිත් එක්ක සම්බන්ධයක් තියෙන හින්දා. ඔව්, සන්ධානයේ සභාපති නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පමණයි. මට දැනුණා සන්ධානයේ සභාපති ඉබේම වෙනවා කියලා මම හිතන්නේ. එතුමා අද පාර්ලිමේන්තුවේ කතා කරනකොට විශේෂයෙන්ම මම හිතන්නේ කතානායකතුමා සඳහන් කරා ඒ තීන්දුව අරන් තිබ්බේ සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජාත මැතිතුමා. එතකොට මම දැක්කද පාර්ලිමේන්තුවේ කියනවා ඉබේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වුණාට පස්සේ සන්ධානයේ සභාපති බවට පත් වෙනවා කියන කතාවක් මම ඇහුණා.
ඉතින් මම එතන තමයි මම දැනගත්තේ එතන ඒක තමයි ඒක උඩ කතානායක තුමා කිව්වා ඒ හිඳ විපක්ෂ නායක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එද්දි ඒ හිඳ එතුමා ඒ සභාපති හිඳ සුසිල් ප්‍රේමදාස මහත්තයාට තීන්දුවක් ගන්න කියලා කිව්වා අර වගේම විපක්ෂ නායක කවුද කියලා හොඳයි ඔබතුමා හිතනවාද ස්ථීර වශයෙන්ම ඉදිරියේ පැවැත්වෙන තව මාසෙකින් සතියකින් එහෙමත් නැත්නම් තව අවුරුද්දකින් දෙකකින් ඡන්දයක් පැවැත්වුවොත් ඒ ඡන්දය ජයග්‍රහණය කරන්න එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් තියෙනවා කියලා. ඉතින් ඒ හින්දානේ අපි යන්න කැමති ඒකලා යන්න අකමැති. දැන් මේක මේ මේ මේක මේ රොකට් සයන්ස් නෙමෙයි. කොට්ටාස ක්‍රමයේ අපි මේක කොට්ටාස ක්‍රමයට ගියොත් කොට්ටාස ක්‍රමයට ගියත් අපිට ප්‍රශ්න නැහැ. හැබැයි අපිට ඒකේ පොඩි අවාසියක් තියෙනවා. මොකද අපි අවුරුදු 20ක් විපක්ෂී හිටිය පක්ෂයක්. අපි නායකරු නමයක් ඝාතනය කරලා අපිව ප්‍රජා දේශපාලන වශයෙන් අපි ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අපිව විනාශ කරලා ප්‍රජාතන්ත්‍රවාදී නොවන ලෙස අපිව විනාශ කරලා එල්ටීටී සංවිධානය විනාශ කරලා අපිට කිසිම දෙයක් ආසනයකට කරන්න පුළුවන් හැකියාවක් තිබෙන්නේ නැමේ අවුරුදු 20 තුල. අපි අවුරුදු දෙකක් බලයට එනකොටත් ඉතින් ඒක අසාධාරණයි. මොකද අපි එහෙම බැටකාල එකපාරට ඒ ක්‍රමය අපිට තව අවුරුදු 3 4කින් අපි අපේ දේශපාලනය කරාට පස්සේ කොට්ටාස ක්‍රමය අපිට ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ ඔබතුමා යෝජනා කරන්නේ මේ මැතිවරණය මේ වසර තුල තියනවා නම් කොට්ටාස ක්‍රමයට අවශ්‍ය නෑ. පරණ ක්‍රමයට තියන්නේ තව කල් යනවා නම් විතරක් කොට්ටාස ක්‍රමයට යන්න කියලා. එහෙම එහෙමයි. මොකද අනිත් එක අපි ජනාධිපතිවරයාගෙත් බලතල සියල්ල අයින් කරන්නේ නෑනේ. ඔව්. එතුමා ඉන්නකම් ඉතින් ඒ වගේම තමයි. මේ මැතිවරණ ක්‍රමයේ ජනාධිපතිතුමායි බලතලයි මේ මේකෙත් පවතින. දැන් ඔබතුමා මොකද එතුමා ඉන්නකම් කියලා අදහස් කරේ? එතුමා ඉන්නකන්නේ මේ මේ මෙතුමාගේ පළවෙනි කාලය අවසන් වෙන තෙක්නේ මේ ධර්ම සංසදනේ. මයිත්‍රි පරිසිරිසේන මෙතුමාගේ. ධර්ම සංසදනේ එන එන බලතල එතුමාට හිමි වෙන්නේ. එතුමාට අමාත්‍යාංශ 3යි විශේෂයෙන්ම ආරක්ෂක ඇමතිවරයා ඒ වගේම ඒ කියන්නේ ඔබතුමා එයින් අදහස් කරන්නේ මයිත්‍රි පරිසිරිසේන මහතාගේ පළමු කාල පරිච්ඡේදයෙන් පස්සේ ඔහුම යලිත් දෙවන කාල පරිච්ඡේදයේ ජනාධිපති වුණත් නැතත් එතනින් එහාට විදායක ජනාධිපති ක්‍රමයක් නැහැයි කියලා. වින විදායක ජනාධිපති ක්‍රම විදායක ජනාධිපති කොහොමත් නැහැ. විදායක ජනාධිපති දැන් ජනාධිපති ඉන්නවා. භාරකාර ජනාධිපතිවරයෙක් නෙන්නේ විදායක වෙන්නේ නැහනේ ඔක්කොම බලතල පාර්ලිමේන්තුවට එනකොට. ඔව්. එතකොට එතුමා ඉන්නවා එතුමාට යම්කිසි බලතල තියෙනවා හමුදාව සම්බන්ධයෙන්. ඒ වගේම පරිසරය සම්බන්ධයෙන් ඒ වගේම මහවැලිය සම්බන්ධයෙන් ඔව් එතුමා ඒ තුන බාරගෙන ඉන්නවා. එතකොට ඒ තුනත් එතුමාට දෙන්න හේතුව මේකනේ. දැන් එතුමා මේ ඔක්කොම තමන්ගේ මේ මේ ඉදිරි අනාගතය ශ්‍රී ලංකා දාස පක්ෂය කැප කරලා මේ ඒකලා පෙරදුනා නම් එහෙම කකුල් පල්ලලා ලුණු දාලා එල්ලලා ජම්පර් ගස්සලා මරලා පවුලම අග්‍රාමාත්‍යවරයා කියන විදිහට අඩි 8ක් විතර පල්ලෙහා අඩි 8කටත් පල්ලෙහාම කියන ගොඩ ගන්න බැරි විදිහට එතුමාව විනාශ කරන්න එතුමා ඒ ඒ ගත්තනේ එතුමා මම බය වුණා මේ ගන්නකොට අපි මැරෙන්න උනත් බය නැහැ කියලා ඔබතුමීට මතක ඇති මේ මාධ්‍ය හමුව තියෙද්දි කොච්චර රටේ පීඩනයක් තිබ්බද කියලා ඒ වෙලාවේ. ඉතින් ඒ තීන්දුව අරගෙන එතුමා ගත්තට පස්සේ එතුමා කැමති වෙයි දෙකපාරට මේක අපි එතුමා එතුමටත් නැති වෙන්න මේක එහෙම ඉවර කරලා දාන්න පුළුවන් කියලා නෑ මම ඔබතුමගෙන් අහන්නේ ඊළඟ කාල පරිච්ඡේදය වෙනකොට විදායක ජනාධිපති ක්‍රමයේ සම්පූර්ණ මහෝසේ මම දෙන්නේ උත්තරය. ඒ හිඳ තමයි අපි එතුමාගේ කාල දුර කාලය තුල කෙනෙක් ගිනාවේ. එතකොට ඒ වගේම තමයි මේ මැතිවරණ ක්‍රමයත් මේ කාලෙට මේ මැතිවරණ ක්‍රමය අනුව පවත්වන්න ඕනේ. එතුමා එකත් බලාත්මක වෙන්නේ එන පාර. එතුමාට එතුමාගේ බලතල නැති වෙන එකත් බලාත්මක වෙන්නේ එන පාර. එතකොට මේ මැතිවරණ ක්‍රමයත් බලාත්මක වෙන්නේ එන පාර. මොකද මේ මැතිවරණ ක්‍රමය එහෙම ගේන්න බෑ. මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනකොට විශාල ප්‍රශ්න තියෙනවා. දැන් කියනවා ආසන ක්‍රමයක් සහ ඒ වගේම මිශ්‍ර ක්‍රමයක් කියලා. මේකේ මිශ්‍ර ක්‍රමයක් නැහැ. දැන් මේ ගේන ක්‍රමය බැලුවොත් ඊළඟට පරදින ආසනේ වැඩියෙන් අඩුවෙන් පරදින එක නේ තමයි අපහුව වෙන්නේ. එතකොට මේ ආසන ක්‍රමෙමයි ප්‍රොපෝෂනල් සිස්ටම් කියලා එන්නේ නැහැ. එතකොට සමානුපාතික ක්‍රමයක් එතෙන්ට එන්නේ නැහැ. ඒක ඒක තේරෙන්නේ නැහැ. එතකොට සමානුපාතික කියන්නේ මනාපයකින් යම් ක්‍රමයකින් එන ක්‍රමයක් වෙන්න ඕනේ. එතකොට ඒ සම්මිශ්‍රණයක් ආවොත් ආසනයක් හොඳ ආසනයක් නොලැබුණත් දක්ෂයට එන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒවා ඒවා මගහරින්නත් හොඳ නැහැ. ඒ වගේම සුළු පක්ෂ සම්බන්ධිනුත් ප්‍රශ්න තියෙනවා. සුළු පක්ෂ නියෝජිතයන්ට ඒ වගේම දක්ෂ චම්පික රණවකලට අනුර කුමාර දිසානායකලට විමල් වීරවංශලට ඔය පිරිසකට ඔය ආවේ ඔය ක්‍රමය තුල මේ ක්‍රමය තුල. ඉතින් එහෙම එන්න බැරි වෙන අවස්ථාවක් තියෙනවා. දක්ෂයොන්ට එහෙම එළියට එන්නත් බෑ. පක්ෂේ නායකයා හරි නොමිනේෂන් දෙන තැනැත්තා කැමති නැත්තම් මූණට කවදාවත් අරන් කරන්න හම්බෙන්නේ. ඉතින් ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නත් ඇති වෙනවා. ඉතින් ඒව ඔක්කොම සාකච්ඡාවට බඳු කරලා රටේ අනාගතය සඳහා සුදුසු තීන්දුවක් මාස 8ක් මාස 9ක් 10ක් අවුරුද්දක් අවුරුදු දෙකම අර කියලා ගන්න වෙනවා. ඉතින් ඒ යනකම් මේ රට බලාගෙන ඉන්නේ නැහැ. ඉතින් ඒ හින්දා රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ මේක නෙමෙයිනේ. ඉතින් මේ යහපාලනේ අපි සියලු 50 50ක් ගෙනලා ඇති කරාට පස්සේ අනිවාර්යෙන්ම ඒ ඡන්දෙට අපි ගිහිල්ලා ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ ඉදිරි අනාගතය සම්බන්ධයෙන් අපිට රට සංවර්ධනය කරන්න අවශ්‍යයි. ආයෝජන විශාල ප්‍රමාණයක් ඔනියමාක් කියලා දනගහගෙන ඉන්නවා ලංකාවට එන්න බලාගෙන. මේ වෙනකොටත් පකිස්තානයේ කතානායකතුමා මගේ හොඳ මිතුරෙක් අපි කැමරූන් රටේ හම්බුනේ. කතානායක අපි කතානායකතුමත් එක්ක ඉතින් මාත් එක්ක දැඩි සමීපයක් ඇති කරගත්තා. එහෙන් ඩොලර් මිලියන 200ක් ලංකාවට ඉතාමත් සුළු 50ක් පොලි රහිතව තව කොටසක් ඉතා සුළු පොලි රහිතව රටේ සංවර්ධනය සඳහා දෙන්න කැමති කියලා එතුමා ඊයේ මට කතා කරලා ජනාධිපතිතුමාට සඳහන් කරලා තිබ්බා මං ගැන.
ඉතින් මේ වගේ විශාල මුදල් ප්‍රමාණයක් ජර්මනියෙන් ඒ වගේම ඇමරිකාවෙන් ඊශ්‍රායලෙන් රටවල් ගොඩකින් චීනයෙන් ඉන්දියාවෙන් අපිට දෙන්න බලාපොරොත්තු ඉන්න. ඉතින් අපිට අවශ්‍ය කරන්නේ රටේ දැනටමත් මේ වෙනකොට අපි ඉදිරිපත් කරලා තියෙනවා රටේ ඖෂධ නිෂ්පාදනය කරන්න, රටේ ත්‍රිවිලර් නිෂ්පාදනය කරන්න, ඉලෙක්ට්‍රික් ත්‍රිවිලක මේ රටේ හදන්න, ඒකේ ටයර් එක මෙහෙ ගහන්න, වින්ස්ක්‍රීන් එක මෙහෙ ගහන්න, බොඩිය මෙහෙ ගහන්න, ඉන්ජින් එක පොඩ්ඩක් ගේන්න වෙයි අවුරුද්දක් දෙකක් යනකම්, ඊට පස්සේ ඉන්ජින් එකත් මෙහෙ හදන්න, ඉලෙක්ට්‍රික් ලොරි එක හදන්න, ඉලෙක්ට්‍රික් ට්‍රේන් එක හදන්න, අන්ඩර්ග්‍රවුන්ඩ් ටනල්ස් හදන්න. ඉතින් මේවා අපි අවුරුදු 3-4ක් යනකොට කරනවා. ඉතින් දැන් අපි කරන්නේ මේ අඩිතාලම දාන එක විතරයි. අපිට ඉතා ඉක්මනින් ඇතිවරණයක් අවශ්‍ය අපේ ආණ්ඩුවක් ඇති කරගන්න. බොහොම බලාපොරොත්තු රැසක් අපේ අධිකරණ නියෝජ්‍ය මැතිතුමාට තියෙනවා. යහ පාලනය උදෙසායි මේ හැමදේම කරන්න උත්සාහ කරන්නේ. හැබැයි ඇත්තටම යහපාලන ආණ්ඩුවේ අධිකරණය නිසි ලෙස ක්‍රියාත්මක වෙනවාද? මේ විරාමයෙන් අනතුරුව අපි අධිකරණ නියෝජ්‍ය මැතිතුමත් එක්ක ඒ ගැන කතා කරනවා. විරාමයෙන් අනතුරුව යලිත් අපි අධිකරණ නියෝජ්‍ය මැතිතුමා සමග. යහපාලන ආණ්ඩුව පත් කරන්න මෙතුමා කිව්වා වගේම ජනතාව තමයි වැඩිපුරම මහන්සි වුණේ. ජනතාවට බලාපොරොත්තුවක් තිබුණා. මෙතුමලා වේදිකාවන් පුරාම කෑ ගසා හඬ නගා ප්‍රකාශ කළේ තිබුණු ආණ්ඩුවේ තිබිච්ච අල්ලස දූෂණය භීෂණය. හැබැයි දැන් ජනතාව අහන ප්‍රශ්නේ එතර සිටියත් මෙතර සිටියත් ඔබේ ප්‍රශ්නය කෝ අර කියපු හොරු ඇල්ලුවාද? මොකද කියන්නේ? මෙහෙමයි නදීර, අපිට මේ රට මකලා හදන්න බෑ. මේ රට ඔබතුමිය අපි ඔක්කොම මේ රටේ ඉන්න කට්ටිය අපි මේකට අනුගත වෙලා තියෙන මේ ක්‍රමයට. හැබැයි අපිට අගමැතිතුමා හිතන ආකාරය, ජනාධිපතිතුමා හිතන ආකාරය දැන් බලන්නකෝ. දැන් අපේ අපිට ආරක්ෂක සේවය බලන්නකෝ, අපේ ජනාධිපතිතුමාගේ ආරක්ෂක සේවය බලන්න, ජනාධිපතිතුමා ඉන්න ගෙදර බලන්න, ඒ වගේම ජනාධිපතිතුමා රට යන්නේ හැටි බලන්න. යාලංකා ප්ලේන් එකේ ටිකට් හයක් අරගෙන සාමාන්‍ය පරියන්තයට ගිහිල්ලා ඉඳගෙන ඉඳලා වෙලාවට නැගලා ප්ලේන් එකට තප්පරයක් ජනාධිපතිතුමා මිඩම් කරන්නේ නැහැනේ. යන ප්ලේන් එකේ ජනාධිපතිතුමා හිටියේ නැත්නම් ප්ලේන් එක යනවා, ජනාධිපතිතුමා අනිත් එක තමයි යන්න වෙන්නේ. ඒ විතරක් නෙමෙයි, රනිල් වික්‍රමසිංහ මහත්තයා තමන්ගේ පෞද්ගලික නිවසේ තාම ඉන්නේ. ඒ වගේම ආරක්ෂක බටු ඉතාම සුළු පිරිසක් හෝන් ගහගෙන පාරවල් ඒ කාලේ යනකොට, ජනාධිපතිතුමා යනකොට පාර වහනවා පැය භාගයකට විතර, වාහන යනවා 300කට විතර එහාට පැත්තට. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මම දැකලා නැහැ එහෙම එතුමා යනවා දැක්ක වාහන අර ඉතත් 3-4ක් එක්ක. ඒ ඉතින් මේ යහපාලන නැති වුණොත් ජනතාවට මේක දැනෙන්නේ නැහැ. ඉතින් මේක දැනෙන්නේ දැන් මට ආරක්ෂක බටියෝ 12ක් ගන්න පුළුවන්. ඉතින් මගේ ඉන්නේ ආරක්ෂක බටියෝ දෙන්නයි, නැත්නම් එක්කෙනයි. මම පාර්ලිමේන්තුවට එළවගෙන යන්නේ මගේ වාහනේ. ඉතින් මේවා තමයි යහපාලන කියන්නේ. හැබැයි ඉතින් යහපාලන හොරු අල්ලන්න අපිට මේවා ජාත්‍යන්තරයත් එක්ක කරපු විශාල සංවිධානත් එක්ක කරපු ගනුදෙනු. මේ ගනුදෙනු වල තොරතුරු දෙන්නේ නැහැ. දුන්නොත් මේගොල්ලන්ටයි බිස්නස් කරන්න බෑ. ලෝකයේ ඒගොල්ලන් එතකොට බ්ලැක් ලිස්ට් වෙනවා. ඒ හින්දා අපිට තොරතුරු ගන්න බෑ. අපිට මේවා හාරලා හොයලා ලබා ගන්න. මොකද මේ තැන්පත්තුණු මුදල් අපිට ලබලා දෙන්නේ ඒ බැංකු වලින්. මේවා හොයා ගන්න ඕනේ කොහෙද තැන්පත් කරේ. ඉතින් මේවා අපි ඉතාමත් අමාරු අසීරු කාර්යභාරයක් අපේ තියෙන නීති පද්ධතිය තුළ, අල්ලස් කොමිසම තුළ ඉන්න නිලධාරීන් එක්ක අපි මේවා දිනු කරගෙන මේවා කරනවා. හැබැයි කෙරෙනවා, මේවා හිමින් හිමින් කරනවා. දැනටමත් මට අල්ලස් කොමිසමට මම කතා කරද්දි කිව්වේ ඉතාමත් ළඟ ලොකු ඒගොල්ලන් කිව්වා මේ පොඩි හාල් මැස් වල වැඩන්නේ, හාල් මැස් උනම් අල්ලන්න පුළුවන්. විශේෂයෙන්ම අර හම්බන්තොට මං ගෙනාපු අර ජල ව්‍යාපෘතිය ඩොලර් මිලියන 120කට අනුමත වුණ එක 170කට ඉහළ ගියා. ඉතින් 150ක්ම සාක්කුවේ. ඉතින් මේකට කිව්වා දැන් නිලධාරීන් ටික අහුවෙලා තියෙනවා. දැන් බලන්න මේ ලොකු මේ වැඩේ කරපු මෝරා අල්ලන්න. ඉතින් ඒක අල්ලන්න ඊශ්‍රායලයේ විශේෂඥ අපිට සාක්ෂි ගන්න සිදුනවා. ඒ ගන්නකොට ඒ ආණ්ඩුවේ සහයෝගය ලබා ගන්න සිදුනවා. ඒ වගේම ගෙවීම් කරන්න සිදුනවා. ඉතින් මේ සම්බන්ධ ඉතාම සංකීර්ණ ක්‍රියාපටිපාටියක් මේක. ඉතින් මේ ක්‍රියාපටිපාටිය සිදු වෙනවා. මේක අපිට 100%ක්ම අල්ලන්න බැරි වෙයි. හොරු හැම එකම අල්ලන්න බෑනේ. හැබැයි අපිට ඒ කරපු සොරකම් සම්බන්ධයෙන් දැනට මේ ආලංකා සමාගමේ හොරකම් සම්බන්ධයෙන් එක මන්ත්‍රීවරයෙක්, තරුණ මන්ත්‍රීවරයෙක්, බලවත් මන්ත්‍රීවරයෙක්, ගුවන් සේවිකාවක් තමන්ගේ සේවයට අරගෙන මොන සේවය කරාද කියලා සඳහන් වෙන්නේ නැහැ. 145ක් ගෙවලා. ඔව්. ඉතින් ඔය එකක් විතරයි. ඌට අමතරව විශාල වශයෙන් මේ ප්ලේන් ඩී රූට් කරපු ඒවා, වෙන පැතිවලට හරවපු ඒවා, ප්ලේන් වෙනම බල්ලු ගේන්න ගියපුවා. ඉතින් මේ ඔක්කොම දැන් මේ රිපෝර්ට්ෙන් එළියට එනවා. මේ එකක් විතරයි. මේකේ බිලියන 35ක් මේකේ පාඩු ආලංකා සමාගමේ. ඒ විතරක් නෙවෙයි, ඊට අමතරව හම්බන්තොට වරාය, මත්තල, ගුවන්තොට, නොරොච්චොලි තාප බලාගාරයේ මේවයි, හම්බන්තොට පෝට්, ඒ වගේම පෝට් සිටි එක මෙහි අපි ජනාධිපතිතුමා අගමැතිතුමා ජනාධිපතිතුමා කතා කරද්දිත් කිව්වේ මේ සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න තියෙනවා. නෝ ඔබතුමාල තාමත් කියනවා විතරයිනේ. ඇයි එක්කෙනෙක්වත් අතඩංගුවට ගන්න නැත්තේ? අතඩංගුවට ගන්න බෑ. එහෙම ඔබතුමිය මේ නීතිය සම්බන්ධයෙන් එහෙම දන්නේ නැතුව ඇති. එහෙම මේ සැකසහිතව අතඩංගුවට ගන්න බෑ කවුරුවත්. සියලු සාක්ෂි අපිට සමාලෝචනය කරලා, සමාජ ලෝචනය කරලා, සාක්ෂිවල
අඩංගු කරුණු අනුව තමයි අවුරුද්දු එකමාරක් දෙකක් තුනක් යන්න පුළුවන්. එහෙමත් තරම් කර ගන්න. එහෙමත් තරම් කර ගන්නවා නම් ෆොන්සේකා මහත්තයා හිරේ දැම්මමයි ගන්න ඕනේ. එතකොට යහපාලනේකෝ. එහෙමත් තරම් කර ගත්තට පස්සේ නඩුව අත්තරම් කර ගන්න තමයි නඩුව හදන්නේ. එහෙම බෑ. නඩුව හොයාගෙන ඉවරලා හරියටම සාක්ෂි එකතු කරලා ඉවරනාට පස්සේ තමයි අත්තරම් කර ගන්න. එතකොට ඔබතුමාලා හරි හැටි කරුණු නොදැනද පසුගිය කාලේ විපක්ෂයේ වේදිකාව මත මේවා කිව්වේ? නෑ කරුණු දැනගෙන හිටියා නම් මෙහෙම කරුණු දැන හිටියා නම් අපි කොහෙද සල්ලි ගියේ කවුද හොරකම් කරේ කියලා කතා කරේ ඉන්න ඕනේ නෑනේ. හිරේ දානවනේ මේ වෙලාවෙත් හිරේ දානවනේ. මේ ආණ්ඩුව ආවට පස්සෙ තමයි මේව අපිට තුරුතුරු ලබා ගන්න පවා හැකියාව ලැබුණේ. අපි දන්නවා කරා කියලා. ඒ වුණාට ඒව ඔප්පු කරන්න දැන් ප්‍රභාකරන් මිනිමරුවා කියලා ඔබතුමිය දන්නවද? දන්නවනේ. ඔව් අපි අහලා තියෙනවා. දන්නවා. අපි දන්නවා. අහලා තියෙනවා දන්නවා. හැබැයි ඕක ඔප්පු කරන්න පුළුවන්ද? ප්‍රභාකරන් දැන් ගෙනාවොත් එහෙම අපි ගෙනා අධිකරණයට ගෙනාවොත් කවුරු මරුවද කියලා කොහොමද ඔප්පු කරන්නේ? ඒව නිකන් මේ ප්‍රභාකරන් ඉන්න කාලේ මේ මරුණා කියලා ඔප්පු කරන්න බෑ. ප්‍රභාකරන් අතින් තුවක්කුවක් අරගෙන කාටරේ වෙඩි තියලා නැත්නම් බෝම්බ ගහලා මරුවා කියලා ඔප්පු කරන්න ඕනේ. එහෙම ඔප්පු කර නැත්නම් ප්‍රභාකරන් මිනි මරුවා කියලා දන්නවා. ප්‍රභාකරන් විනාශයක් කරා සමූල ඝාතන කරා කියලා දන්න. හැබැයි ඒව ඔප්පු වෙන්න ඕනේ. ඒ වගේ තමයි මේකේ. මේවත් ඒ වගේ කාරණයන්. ඉතින් විශේෂයෙන්ම යහපාලනය ගැන කතා කරද්දී ඕන එකට යහපාලනයද කියලා අහනවා දැන්. ඔව්. දැන් මේ තියෙන දැන් බලන්නකෝ පශ්චාත් මැතිවරණ යුගයේ කිසිම හානියක් වුණ නැහැ කාටවත්. ලොකුම යහපාලනයට පහර තමයි ඕනේ දෝන නමරතුංග මහත්තයා අර කතා කරලා ගියපුවාම වත්තල ප්‍රාදේශීය භාවයේ මං හිතන්නේ පොඩි ගැටීමක් ඇති වුණා. කාටවත් තුවාලුනේත් නැහැ. පොඩි ගැටීමක් ඇති වුණා. ඉතින් ඒක තමයි යහපාලනයේ බිඳ වැටෙන ලොකුම කාරණාව. ඒ වගේ කරුණා සිදු වෙන්න පුළුවන්. දැන් අද මට හොඳ දෙයක් සිදුණා. මම පාර්ලිමේන්තුවේ ඉන්නකොට මාලි ෆොන්සේකා මන්තුමිය පිටිපස්සෙන් ඉඳලා විශාල කතා බහක් ඇති වුණා විපක්ෂයත් ආණ්ඩු පක්ෂයත් අතර. ඒතර මාලි ෆොන්සේකා මන්තුමිය පිටිපස්සෙන් ඉඳලා කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයා තමසලයි ඔක්කොමලා මේ පිනට ආපු ආණ්ඩුවක් මේක කියලා. එතකොට මං හැරලා කිව්වා ඔබතුමිය එහෙම කියන්නේ ඔබතුමියත් පිනට ආවේ ඔබතුමියත් ආවේ ලැයිස්තුවෙන් ඔබතුමිය ආපු මහින්ද රාජපක්ෂ මහත්තයන්ගේ පිනට ආපු ආකාරය අපෙන් අහගන්න එපා කියලා. එතකොට එතුමියට විශාල වශයෙන් උරණ වෙලා මට තමුසේ බල්ලා කියලා බයින්න පටන් ගත්තා. හැබැයි චෝදනාව ආවේ ඔබතුමා එතුමියට කුණු හරුපෙන් බැන්නා කියලා. ඉතින් දැන් මගේ චෝදනාව දැන් අහන්නේ දැන් චෝදනාව එන්නේ එන්න ඕනේ නැහනේ. චෝදනාව ඕන පැතින් එන්න පුළුවන් නේ. එතකොට මම මොකටද බයින්නේ? මොන කාරණයකටද මම ජීවිතරත් කාටවත් බැලන්නේ? එතකොට මට විරුද්ධව කොහොමවත් චෝදනාවක් නැතිකොට මම මාලිනී ෆොන්සේකාට මොකටද බයින්නේ? ෆිල්ම් එකක් ඇති වුණු කතාබහකට එහෙම ඇති වෙන්න බලන්න ඕනේ මොකටද චෝදනාව ඇති වුණේ කියලා. එතකොට එතුමියගේ කතාබහේ මගේ කතාබහේ ඇති වුණ සංවාදය තමයි මම ප්‍රකාශ කරේ. එතකොට එතුමිය මොකද කරේ? මට බයින්න පටන් ගත්තා එළියට වරෙන්කෝ මම මගේ හැටි බලා ගන්න කියලා. ඉතින් ඇත්තටම එතකොට මං කිව්වා වට්ටියම්මලා මේ පාර්ලිමේන්තුවට ආවම මේක තමයි වෙන්නේ කියලා මම කිව්වා. ඊට පස්සේ මං හැරලා ආපහු හැරෙනකොට විදුර මට විදුර වික්‍රමනායක මහත්තයා කිව්වා සංගමයෙන් ඉන්න කියලා. මං සංගමයෙන් හිටියා. හිටියට පස්සේ එළියට ගියාට පස්සේ මට ආරංචි වුණා ආණ්ඩු පක්ෂයේ කීප දෙනෙක් එකතු වෙලා එතුමිය ඉදිරියට දාලා මේ කතාව. ඉතින් මං ඊට පස්සේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කරුණු පැහැදිලි කිරීමක් කරා. එතුමිය පිටිපස්සෙ හිටියේ ඒ සම්බන්ධයෙන් කිසිම වචනයක්වත් සඳහන් කරේ නැහැ. ඉතින් ඕක දැන් යොදා ගන්නවා මෙන්න කාන්ත අහිංසනේ මෙන්න යහපාලනේ. මේ යහපාලනේ බිඳිලා මෙන්න නියෝජ්‍ය ඇමතුමා යහපාලනේ අධිකරණ නියෝජ්‍ය ඇමතුමා යහපාලනේ කනවා කියලා. මට හම්බුණා අර නීතිඥ මන්තුමිය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ කොරිඩුවේ. මං කිව්වා මොකද්ද ඒ කරපු කැත වැඩ ඔබතුමිය හිටියානේ මම එහෙම දෙයක් කිව්වේ නැහනේ. නෑ වුණාට විතර මුලක ප්‍රශ්නයක් ඇති වුණානේ. මං කිව්වා ප්‍රශ්නයක් ඇති වුණේ මාලිනී ෆොන්සේකා මහත්මිනේ මට බැන්නේ ඒත පරුෂ වචනයෙන් කියලා. ඒතර එතුමිය ඉතින් හිනා වෙලා ගියා. ඉතින් මේ වගේ පොඩි දේවල් යහපාලනේ බිඳ වැටලා කියලා පාවිච්චි කරන්න පුළුවන්. දැන් එහෙම දෙයක් සිදු වුණත් කරන්න පුළුවන් පරීක්ෂණයක් පවත්වන්න. මම කතා නැහැ තුමාට කිව්වා පරීක්ෂණයක් පවත්වන්න. මේක උදාහරණයක් පමණයි. තව මම පොඩි අර මේ පන්සලක විශේෂයෙන්ම හාමුදුරුවෝ ස්වාමින් වහන්සේලා කීප දෙනෙක් ඇවිල්ලා මට කඩුවෙල ඔය ගල් කොරි සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. ඒ ගමේ ජනතාව ඇවිල්ලා මට කිව්වා අපේ රස්සාව නැති වෙලා කියලා. ඒකෙන් මම රැස්වීමක් ඇඳෙව්වා. රැස්වීමක් ඇඳවල මං කිව්වා සුදුසු කාරණාව ඉටු කරන්න මේ කට්ටියට රස්සාව නැතිනම් බලලා මේ ගමේ සිරු දෙනාම මේකට කැමති නම් මේකට ඒ පාසුකම් සපයන්න කියලා. එහෙදි ලොකු විශාල මඩක් මට වැදුණා. ඊට පස්සේ මම මේ ගල් ව්‍යාපාරිකයෝ සම්බන්ධයෙන් උනන්දු වෙලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරගම. ඔබතුමාගේ සහෝදරයෙක්ගේ සඳහා සම්බන්ධ වෙලා කියලා තමයි ජනමාධ්‍ය තුලින් ඔය වෙබ් අඩවි තුල සටහන් වුණේ. නෑ නෑ ඒක වැරදි. ඒක ඔබතුම වෙන වෙන එකක් දැකලා එහෙම සහෝදරයෙක් ගැන කොහෙවත් තිබ්බේ නෑ. මම දැක්කේ නෑ. මගේ සහෝදරයා එංගලන්තයේ දොස්තරවරයෙක්. අනිත් එක්කෙන ඇමරිකාවේ ගණකාධාරයෙක්. අපේ සහෝදරයෝ මේවට සම්බන්ධ නෑ කවුරුත්. ඉතින් එහෙම ඒතර ඔබතුමා හිතන්නේ දැන් ඔබතුමා දැන් මේ යහපාලන ආණ්ඩුව ගැන කියනවා. යහපාලන ආණ්ඩුව තුල මේ තරම් චෝදනා ඔබතුමන්ලට එල්ල කරන්න තරම් නිදහසක් තියෙනවා කියන එකද ඔබතුමා මේ ඔප්පු කරන්න හදන්නේ? නෑ එහෙම නෙමෙයි. නිදහසකුත් තියෙනවා. නිදහසකුත් තියෙනවා. ඕන තරම් නිදහසක් තියෙනවා චෝදනා එල්ල කරන්න. අපි මරන්නේ නැහැ නේ කවුරුවත්. දැන් ඔබතුමියත් කියනවා මගේ අයියා කෙනෙක් කියලා. දැන් ඕක ගෝඨාභය රාජපක්ෂෙන් අහන්නේ නැහැ නේ කවදාවත්. ඕක බැසිල් රාජපක්ෂ මහත්තයෙන් අහන්නේ නැහැ නේ කවදාවත්. ඔබතුමා අයියා ගැන තියෙනවා මේවක් කියලා. ප්‍රශ්නයක් අහලවත් නැහනේ. ඉතින් මේකට ඇත්තටම නිදහස දැන් රනිල් කිසි මහත්තයරත් බයිනවා. දැන් මේක නිදහසක් තියෙනවා. නිදහස් තිබ්බට යහපාලනය කියන්නේ වැරදි සිදු නොවනවා නෙමෙයි. වැරදි සිදු වෙන්න පුළුවන්.
පාර්ලිමේන්තුවේ දැන් රනිල් වික්‍රමසිංහ හොරෙක් නෙමෙයි. හැබැයි පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ ප්‍රාදේශීය සභාවේ අපිත් හොරෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. ඒතර යහපාලනය කියලා කියන්නේ හොරකම සිදු වුණා නම් දැන් අපි මන්ත්‍රීවරුන්ගේ නම සඳහන් නොකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට යම් කිසි ප්‍රශ්නයක් ඇති වුණා. මාසයක් පොඩි ප්‍රශ්නයක්. මාසයක් බේල් ගන්න බැරි වුණා. අන්න යහපාලනය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අපේක්ෂා දාදීපක්ෂ මන්ත්‍රීවරයෙක්. අගමැතිතුමා කතා කරෙත් නැහැ, ජනාධිපතිතුමා කතා කරෙත් නැහැ, අපි කතා කරෙත් නැහැ, මම කතා කරෙත් නැහැ. අන්න යහපාලනය. වැරදි දැන් මේකද යහපාලනය කියලා අහනවා අර මන්ත්‍රීතුමා අතර ඇති වුණු යම් කිසි ගැටීමක් තව මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන් මේකද යහපාලනය කියලා අහනවා. වැරදි වෙන්න පුළුවන්. වැරදි වුණාට පස්සේ ඒ සම්බන්ධයෙන් රාජ්‍ය හස්තය ත්‍රස්තවාදී යොදන්නේ නැතුව නිදහසේ කරුණු කාරණා පරීක්ෂා කරලා බලලා නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් නදීරා අන්න ඒක තමයි අපිට දැන් මං හිතන්නේ නදීරා මතන් තල්ලු කරනවා. නදීරත් එක තරහ වෙලා මං තල්ලු කරනවා. ඉතින් ඕකද යහපාලනය නෙමෙයි. නදීරා ඊට පස්සේ මට විරුද්ධව නඩු දානවා. ඒ නඩුව හරියට අහනවා නම් පොලිසිය කටයුතු කරනවා නම් අන්න ඒක තමයි යහපාලනය. වැරදි නොවනවා කියන එක නෙමෙයි. මේ රට අපිට අමු අමුවේ හොදලා හදන්න බෑ අපහු. මේ රටේ යාන්ත්‍රණය, මේ රටේ සියල්ල, මේ රටේ ජනතාව එක්ක දියුණු වෙන්න ඕනේ. ඒ සඳහා අපිට විශාල කාර්යභාරයක් අපි ඒකත් කරනවා. හැබැයි අවුරුදු 4ක් 5ක් යනකොට මේ රටේ නීතිය ස්ථාපනය කරනවා, ට්‍රැෆික් පොලිස් වලට අපි මේ කැමරා හයි කරනවා, ධනමෙනි අනුක්‍රම ව්‍යවස්ථාය සඳහන් වන ස්වාධීන කොමිෂන් සභාතුල සියලුම කොමිෂන් මේ විශ්වවිද්‍යාල පවා ගේනවා, අධිකරණයේ මිනිස්සු රුවන්පත් කරන්නේ මේ මාර්ගයෙන්. එතකොට මේ රට හැදෙනවා සෑහෙන දුරකට. හැබැයි ඒත් මේ රටේ අපි ජීවත් වෙන්නේ ඒත් පොඩි පොඩි අඩුපාඩුකම්. මොකද අපේ තියෙනවා අනුගත වුණු අපේ පොඩි තව හැදිලා නැති හදාගන්න ඕන දියුණු රටවල් එක බැලුවාම අපේ තියෙනවා ගොඩක් දේවල් හදාගන්න. අපි කොලයක් විසික් කරනවා, අපි පාරේ ඕවර්ටේක් කරන විදිය වැරදි. ඉතින් මේවා අපි ඔක්කොම පොඩ 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 ඉදිරි අනාගතයේදී මේ රටවල් දියුණු වෙනකොට සිංගප්පූරුවයි මැලේසියාවයි තායිලන්තයත් අපි වගේ හිටියේ අවුරුදු 20කට කලින්. ඉතින් මේ දියුණු වෙනකොට අපිට පුළුවන් ඉස්සරම දියුණු වෙන්න ඕනේ. ඒ දියුණු අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂය අපි ඇති කරනවා. අපිට දෙන්න අවුරුදු 3-4ක් අපි මේ රටේ සංවර්ධනයේ පැහැදිලි සංවර්ධනය ඇති කරලා පෙන්නන්නම් කියන එක තමයි අපේ පොරොන්දුව. දැන් ඔබතුමත් එක්ක මට අද දවසේ විශේෂයෙන්ම කතා කරන්න අවශ්‍යතාවය තිබුණා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන. ඔබ මේ වැඩසටහන බලන්නේ සිකුරාදා දවසේ වුණත් අපි මේ පැටිගත කරේ බදාදා දවසේ. ඉතින් ඒක නිසා තාමත් පාර්ලිමේන්තුවට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඇවිල්ලා නැහැ. ඇවිල්ලා. අද ආවා. දැන් දැන් ආවා. ඔව්. එතකොට ඒක පත් කරන්නේ කතානායකතුමා හෙට තමයි. එකට ඒක පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන්න. එතකොට හෙට දවසේ මේ විවාදයට ගන්නේ නැහැ. හෙට දවසේ ගන්නේ නැති වෙයි. එතකොට ඒ කාලය තියෙනවා නම් උදේ පාඩම් කරලා ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරලා පුළුවන් නම් අපි දැන් ඒක බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හෙට හෝ අනිද්දා විවාදයට. ඒ කියන්නේ ඔබතුමාට ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන්ද සිකුරාදා වෙනකොට මේ සතිය අවසන් වෙනකොට අපිට 19 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවාදයට අරගෙන අවසන් වෙයි කියලා? ස්ථිර වශයෙන්ම කියන්න බෑ, වෙන්න ඕනේ. ඉතින් ස්ථිරම පාර්ලිමේන්තුවේ වෙන කටයුතු සම්බන්ධයෙන් අපිට ස්ථිරව ප්‍රකාශ කරන්න බෑනේ. හැබැයි නමුත් න්‍යාය පත්‍රයේ තිබුණේ හෙට දවසේ විවාදයට ගිහිල්ලා තියෙනවා. ඒතොර අද කතානායකතුමාට ඒක ප්‍රකාශයට පත් කරන්න පුළුවන් වුණා නම් අනිවාර්යයෙන්ම ඉවරයි. එතකොට හෙට සහ අනිද්දා අරගෙන දැන් අර එකටනේ 9ට දාලා තිබේ පාර්ලිමේන්තුව. 9ට දාලා තිබ්බනම් ඒත් ගන්න තිබ්බ එක වෙනකොට. පැය ගාණක් තියෙනවා අපිට ඒක අධ්‍යයනය කරන්න අවශ්‍ය කියලා කිව්වනේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීමාලා එක්ක. පැය 3කට අධික කාලයක්. ඉතින් ඒ හින්දා කොහොමත් සිකුරාද වෙනකොට මම හිතන්නේ ඒ සම්බන්ධව ප්‍රශ්න ඇතිව මම දැක්ක ශ්‍රී ලංකා දහස් පක්ෂයේ කට්ටිය කියනවා මේකට තවයි අනුගත කරන්න ඕනි කියලා. මේක වළක්වන විදියක් තමයි බලන්නේ. ඔබතුමා හිතනවා 19 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්න 3/2කින් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න අවශ්‍ය සහය ලැබෙයි කියලා? සමහරවිට නොලැබෙන්න පුළුවන් මේ යන විදියට මේක කාබාසිනේ කරන්න. මොකද මේ නීතිය අනුගත වුණොත් හොරුන්ට තමයි මේකේ පාඩුව. මේකේ විශේෂයෙන්ම අධිකරණය ඒ වගේම ආයතන නීති ආයතන පද්ධතිය හැදුනහම මේකට අත ගහන්න බෑ කාටවත්. දේශපාලන අධ්‍යයනයට අපිටවත් අත ගහන්න බෑ, ආණ්ඩු පක්ෂයට අත ගහන්නත් බෑ. ඒතර මේකට බය හොරකම් කරලා තියෙන පිරිසක් ඉන්නවා කුරුමානම් අල්ලගෙන මේක අඩාල කරන්න. ඉතින් ඒ පිරිස තමයි දැන් මේ පිරිසක් එකතු කරගෙන මේ කලබගෑනිය කරන්න මේ කටයුතු කරන්නේ. ඉතින් ඒ හින්දා මේ කලබල කරලා මේක බාධා කරලා මේ රට විනාශ මුඛයට යවන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ එහෙම මට පේනවා එහෙම ක්‍රියාමාර්ගයක් ගොඩ නැගෙන බව. හොඳයි. ඒ ගොඩ නැගෙන ක්‍රියාමාර්ගය තුළ මේ දිනසියේ ආණ්ඩුව කඩා වැටේද නැද්ද? මේ ගැන තවදුරටත් අපේ තරුණ නීතිඥ අධිකරණ නියෝජ්‍ය අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න කළ යුතුයි. හැබැයි කෙටි විරාමයක් ගන්නම වෙනවා. යහපාලන ආණ්ඩුව අර්බුදයක වුණත් ඉදිරියටම යන බව තමයි අපේ අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදිසියේවත් 3/2 බලයෙන් සම්මත කරගැනීමට නොහැකි වුණොත්
තමුන්නාන්සේලාගේ ආණ්ඩුව මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? අපි කොහොමත් ජනාධිපතිතුමා ඉල්ලා හිටනවා විසිරු හරින්න කියලා. මොකද මේක යහපාලන ආණ්ඩුව නෙමෙයි. යහපාලනය ගේන්න තැත් කරන ආණ්ඩුව. මේක යහපාලන ආණ්ඩුවනේ. මේක අපේ ආණ්ඩුවක් නෙමෙයි. මේක සියලු දෙනා එකතු වුණු යහපාලනය ගේන්න තැත් කරන ආණ්ඩුව. ඉතින් මේක කඩා වැටෙනවා කියන්නේ අපේ ප්‍රශ්නයක් නෙමෙයි. රටේ ප්‍රශ්නයක්. අපිට ප්‍රශ්නයක් නෙමෙයි ආණ්ඩුව කඩා වැටෙනවට. අපිට ඇත්තටම තිබුණේ ජනාධිපතිවරයා ඉරුණ ගාම මැතිවරණකට යන්න. එහෙමනම් අපි අපේ ආණ්ඩුව හදනවා. අපි ඒක අපි පරිත්‍යාග කරලා දවසක් ඉන්න අපිට පාඩුයි. අපි හරනම් පාර්ලිමේන්තු මැතිවරණ යන්න තිබ්බේ සුමාන දෙකක් තුනක් ඇතුළත. ඒ ජනාධිපතිවරණ ජයග්‍රහණය කරාට පස්සේ. හැබැයි අපි මොකද මේක කරේ? මේකේ අපි යම්කිසි පොරොන්දු ඇති වුණා මේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් යම්කිසි වෙනස් කිරීම කරන්න සිදු වෙනවා කියලා. අන්න ඒ කාරණේ තමයි අපි කරේ. පැරද්දුවොත් කඩා කප්පල් කරොත් අනිවාර්යයෙන්ම මැතිවරණයකට යනවා. දිනසියේ වැඩසටහනේ එතකොට එක් කාරණාවක් ඉෂ්ට නොවෙනවා. එක් කාරණා දෙක තුනක් ඉෂ්ට නොවෙනවා. තොරතුරු ගැනීම පනත ගේන්න බැරි වෙනවා. ඒ වගේම මැතිවරණ ක්‍රමයේ වෙනස් කිරීමේ කාර්යභාරයේ ඉක්ණු වෙනවා. ඒ වගේම දහනමය සංශෝධනයේ විශේෂයෙන්ම කොමිෂන් සභා ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති තුරු වෙනවා එතකොට. ඒක තියෙන්නේ ඒක අපි බල කරලා අපිට ගේන්න බෑ. ඒක කඩා කප්පල් කරන්න පුළුවන්. මොකද මේ බහුතරය අවුරුදු 6කට කලින් පාර්ලිමේන්තුවේ ඇති වුණු බහුතරයක් මේ. මේ රටේ දැන් පිළිඹු වෙන මේ ජනතා ජනමතය නෙමෙයි මේක. ඉතින් මේ අපි කරන්නේ යුද්ධය ඉවර වෙනකොට ලැබුණු ජනමතය මේ. ඒ ජනමතයට තමයි තාම වැඩ කරන්නේ අපි. හරියට හරිනේ 2009ත් එක බැලුවහම මේ යුද්ධය අවසන් වෙනකොට ලැබුණු ජනමතය මේ. ඒ ජනමතයේ ඉන්න පිරිස නෙමෙයි දැන් ඉදිරි අනාගතයේ ඉන්නේ. ඔව්. ඉතින් ඒක වෙනස් කරන්න අපිට මේ කට්ටියට ඕනලා කඩා කප්පල් කරන්න පුළුවන් ඒක. මේ ජාතිවාදී ඇවිස්සුණු ඒ වගේම රාජ්‍ය බලය ධන බලය මැර බලය දූෂණ බලය මේ ඔක්කොම පාවිච්චි කරපු මේ පිරිසක් තමයි මම තාම මේක ඉන්නේ. මේ පිරිසත් එක්ක එකතුලා තමයි මේ වෙනස ඇති කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මීට පස්සේ එන පිරිස ඉතාම මීට වැඩිය ඉතාම හොඳ පිරිසක් බවට පත් වෙන අනිවාර්යෙන්ම. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණේ ජනතාව හොඳ තීන්දුවක් දෙනවා. ඒ කියන්නේ ජනතාව තමයි ඒකත් තීරණය කරන්නේ. ජනතාව තීන්දුව කරනවා. ඉතින් ඒ කාලේ අර මේ යුද්ධයත් එක්ක යුද මානසිකත්වයත් එක්ක මේ තීරුවේ. දැන් මට හිතෙන්නේ ඔබතුමා යලිත් වතාවක් දැන් ජනාධිපතිවරයා මාරු කිරීමේ කටයුත්තේදී ජනතාව තමයි මූලිකත්වයේ ගත්තේ. මට හිතෙනවා දැන් ඔබතුමා මෙවරත් බෝලය ජනතාවට දෙන්න යනවා. පාර්ලිමේන්තුවට හොඳ අය ජනතාව එවන්න. ජනතාව තමයි හැම වෙලෙම බෝලේ බාරගන්නේ. අපි බෝලේ උඩ දාන එක විතරයි කරන්නේ. අපිට බෝල ගහන්න බෑනේ. අපි බෝල ගහන්නේ ජනතාව බෝලේ අපිට දුන්නාට පස්සේ ගහලා ඉවරලා. ඒ කියන්නේ හදිස්සියේවත් වැරදි පුජ්‍යලයන් අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරොත් එහි වගකීම ජනතාව බාරගත යුතුයි. පළවෙනි ජනතාවගේ වගකීම ඊට පස්සේ අපේ වගකීමක් තියෙනවා. මේ පුද්ගලයා දැම්මා නම් එහෙම පුද්ගලෙක් වැරදි පුද්ගලෙක් දැම්මා නම් නාම යෝජනා ලබා දුන්නා නම් ඒ වරදත් පක්ෂ හැබැයි දෙන්නගෙම ඒක එක්කෙනෙක්ගේ නෙමෙයි. ජනතාවත් දැනගන්න ඕනේ කවුද පත් කරන්න කියලා. පක්ෂත් දැනගන්න ඕනේ කාටද නාම යෝජනා දෙන්න කියලා. ඒතර ඔබතුමා හිතන්නේ මොන වගේ අයද ජනතාව තමන්ගේ නියෝජිතයන් විදිහට තෝරගත යුත්තේ? සාරධර්ම තියෙන ඒ වගේම විනයක් තියෙන නීතියට ගරු කරන හොරකම් නොකරන ඒ වගේම වැඩක් යමක් කරන්න පුළුවන් ඔළුවක් වැඩ කරන පුද්ගලයෙක් ජනතාව ගැන පපුව වැඩ කරන ජනතාවගේ හිතේ තියෙන තෙතමනේ අඳුරන පිරිසක් ජනතා සේවයට කැප වෙන්න පුළුවන් තමන්ගේ සුඛ විහරණයට වැඩිය ජනතාවගේ ඉදිරි අනාගතය සම්බන්ධ දක්ෂ වෙන්නත් ඕනේ. නිකන් වොමනා තිබ්බට ඔබතුමා හිතන්නේ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය වෙන්නේ නැද්ද? මොකද දැන් මේ පාර්ලිමේන්තුවේ අපොස සාමාන්‍ය පෙළ සමත් නොවුණු බොහෝ දෙනෙක් සිටිනවා. මම කතා කරා සෝපිත හාමුදුරුවොත් එක්ක. ඔය ඔබතුමියේ අදහස් තමයි මම දැරුවා. ඊට පස්සේ උන්වහන්සේ මට කිව්වා ඒ වුණාට මහත්වරු දැන් මේක ගත්තොත් එහෙම සමහර කට්ටිය මේ රටේ පතුරු නායකයෝ වැඩි පිරිසක් එහෙම අධ්‍යාපන සුදුසුකම් නැහැ කියලා කිව්වා. සිරිමා බණ්ඩාරනායක ඒ වගේම ඔය DS රණායක ඔය වගේ මට උදාහරණ කීපයක් දුන්නා. ඉතින් ප්‍රේමදාස් මහත්මයා ඉතින් ඉගුවා හොඳ නායකයෝ සමහරලාට පත් වුණා කියලා අධ්‍යාපන සුදුසුකම් නැතුව. අනිත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකුත් නේ අධ්‍යාපන සුදුසුකම් නැති වුණාට ඡන්දේ කියන්නේ Tamanට ඕන පුද්ගලයෙක්ට ඡන්දේ දීමේ අයිතිය තියෙන්න ඕනෙත් කියලා තියෙනවනේ එහෙම එකක්. ඔව්. ඒ හින්දා ඉතින් මේක අමාරු තියෙනවනම් හොඳයි. මම නම් කැමති අධ්‍යාපන සුදුසුකම් තියෙනවනම් මොකද අමාත්‍යංශයේ වැඩ කරන ක්ලාර්ක්ටත් අධ්‍යාපන සුදුසුකම් තියෙනවනම් ඇමතිවරයාට නැති වෙනකොට පොඩ්ඩක්. හැබැයි ඉතින් ඒක දෙපැත්තක් තියෙන වැඩක්. ඒක ඇත්තට සමහරලාට අධ්‍යාපන සුදුසුකම් නැති හොඳ බුද්ධියක් තියෙන හොඳ ප්‍රායෝගික දැනුමක් තියෙන නායකයෙක් බිහි වෙන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා ඒක මම හිතන්නේ ජනතාව මේක තීන්දුව කර දැන් ඇමරිකාවේ එංගලන්තයේ ප්‍රංශ වගේ රටවල් වල මැරවරින්ට ඡන්ද දෙන්නේ නැහැ නේ ජනතාව. ඉතින් මේ රටේ අපි දිනු දේශපාලන සංස්කෘතියක් තියෙන රටවල්. ඉතින් ඒවා දිනු දේශපාලන සංස්කෘතිය අපිත් ඇති කරගන්න එක තමයි මම කිව්වේ. අපිට විතරක් ඇති කරන්න බෑනේ. පක්ෂයකට විතරක් ඇති කරන්න බෑ. ඒක රටේ අපි ඔක්කොම දෙනා එකතු වෙලා මම ඒක දිනුවත් එක්කම
මේ රටේ සංවර්ධන ඇති වෙනකොට අධ්‍යාපනය ඇති වෙනකොට මේ කාර්යභාර ඉටු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. දැන් ඔබතුමත් එක්ක කරන සාකච්ඡාවේදී මට දැනෙන දේ තමයි ඔබතුමාලට තියෙන බලාපොරොත්තු බොහෝම බලාපොරොත්තු රසක් තියෙනවා. හැබැයි ඔබතුමාලාගේ මේ බලාපොරොත්තු රස තුලම ජනතාව මේ ආණ්ඩුව පත් කරලා ජනතාව බලාපොරොත්තු උනේ ආණ්ඩුව පත් කරන්නේ නැහැ. ජනතාව මේ ජනාධිපතිවරයා පත් කරලා ජනතාව බලාපොරොත්තු උනේ හොරු අල්ලයි. හොරු මේ රටේ මේ තියෙන තත්ත්වය වෙනස් වෙයි කියලා. හැබැයි තාමත් ලංකාවේ දැන් ඔබ අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලංකාවේ තැන් තැන්වල අපිට හම්බ වෙනවා මලසිරුරු කොටස්. ඒවට මලසිරුරු කියන්න බෑ. අත් නෑ, කකුල් නෑ, සමහර තැන්වල කකුල් විතරයි. මේ තාමත් මේ රටේ තියෙන එවැනි වාතාවරණයක්. ජනතාව ප්‍රශ්න කරන්නේ දැන් ඔබතුමා කියාවි ගත්ත ගමම මේක කරන්න බෑයි කියලා. නමුත් ජනතාව ප්‍රශ්න කරන්නේ කොහොම මේක තාම මොකුත් වෙලා නෑනේ අපිට පේන්නේ. දැන් ඔබතුමී මම උත්තරයක් දුන්නනේ. ඒ රටවල් දියුණු දේශපාලන සංස්කෘතිය තියෙන රටවල් කියලා කිව්වනේ. ඔව්. ඉතින් මේ රටත් ඕකටත් ওই ප්‍රශ්න ওই උත්තරේ තමයි ලැබෙන්නේ. ඒ රටවල් ඔහොම දැකින් නැහැනේ. ඔව්. ඒක දකින් නැත්තේ. ඒ රටවල් දියුණු නීති පද්ධතියක් තියෙන ජනතාව විනයානුකූල ජනතාවක් බවට පත් වෙලා ඉන්න රටවල් හින්දා ඒව අඩුයි. ගෑන් ළමෙට් උනත් පාරේ බහලා යන්න පුළුවන් ඕන වෙලාවක ඒ රටවල්. ඉතින් ওই ක්‍රමයේ ඇති වෙන්න ඔබතුමී අපි ඔක්කොම හැදෙන්න ඕනේ. මේ රටේ සිළු දෙනාම හැදෙන්න ඕනේ. තවත් බලාපොරොත්තුව. තවත් බලාපොරොත්තු. ඒ ජනතාව බලාපොරොත්තු වෙනත් අපිත් බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වුණා මේ මේ ඒකාධිපති විරුව පන්නන්න. පැනවද නැද්ද? මේක ඔබතුමාලා කියනවා ඒකාධිපති විරුව ගෙදර ඇරියා කියලා. නෑ ගියේ ඇරිය නැද්ද? ඒ තිබ්බ බලය අපි රාජ්‍ය බලය වෙනස් කරේ නැද්ද? වෙනස් කළා තියෙනවා. වෙනස් කරා. හරි ඒ බලාපොරොත්තු ඊට උනා. ඒ කාලෙත් කිව්වා අපිට ඔබතුමාට තියෙන බලාපොරොත්තුවක් කියලා. ඉතින් බලාපොරොත්තු එක්කනේ අපි මල්පල ගන්නේ ප්‍රතිඵල. ඉතින් ඒ බලාපොරොත්තු අනුව තමයි අපිට කියන්න බෑනේ අපි කරා කියලා ඉදිරියට තියෙන දේවල්. දැන් ඒතර ජනතාව ඔබතුමාලගේ බලාපොරොත්තු වෙනවනේ. දැන් කරන්න ඕනේ කියලා. මේ පනත් ඇවිල්ලා තියෙන්නේ. ඇයි ඒ ගැන කතා කරන්නේ ඔබතුමීලා? දැන් මේ පනත් ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත. ඒ පනත තමයි තියෙන්නේ මේ දැන් මේ නඩු ටික ක්‍රියාත්මක වෙන්නේ. ඒ නඩු ක්‍රියාත්මක නොවුනේ. විශේෂයෙන්ම අර තංගල්ලේ මිනී මරුම සහ ස්ත්‍රී දූෂණය විතාන්‍ය ජාතික අවුරුදු දෙකමාරක් අත්තරමන ගත්තේ නැති සාක්ෂිකරුවෙක් හොයාගන්න බැරුණානේ. ඒ වගේම මහේශ්වරන් ඝාතනය, ඒ වගේම ලසන්ත ඝාතනය, ඒ වගේ මේ වගේ ගොඩාක් සිදුවීම් වලට අපිට සාක්ෂිකරුවෝ හොයාගන්න බෑනේ බය කරනවානේ. ඉතින් මේකට මේ පනත ගෙනාවේ නෑනේ. මහේන්ද්‍ර රාජපක්ෂ මහත්තයා අල්ලල් හිටිය අවුරුදු ගාන මේ පනත ගේන්නේ නැතුව හදලා. ඉතින් ඒ පනත අපි ගෙනාවා. ඖෂධ ජාතික ඖෂධ පනත අපි ගෙනාවා. ඒ වගේම අපි EPF ETF අර්ථසාධක සම්බන්ධයෙන් අපි පනත ගෙනාවා. දැන් ඔබතුමා මේ ඔක්කොම කියලා අවසාන වශයෙන් ප්‍රකාශ කරන්නේ අපි අවශ්‍ය පසුබිම හදලා තියෙනවා. ජනතාව බලාගෙන ඉන්න ඕනේ මේකේ ගස් හැදිලා මල් පිපෙනකන්. අනිවාර්යයෙන්ම. දැන් මාස කොහොමද දවස් 70 ගතේ මේ ඔක්කොම කරන්නේ? හොඳයි. දැන් අවුරුදු ගාණක් අපි මේ හිටපු රටේ මේ දවස් 70 ගාණෙන් අපි මේ කරපු මේ ඇත්තට මේ නීතිය යහපාල අධිකරණය අපි කෙලින් කරා. අධිකරණයේ අපි අගමැතිතුමා හොඳ පුද්ගලෙක් ඒ නීති පද්ධතියෙන් ආපු පුද්ගලෙක් පත් කරා. අල්ලස් කොමිසම අපි ඒ වගේම ඊටම පිරිසුදු කාන්තාවක් නායකාවක් පත් කරා ඒ සඳහා. ඒ වගේම අවශ්‍ය තැන්වලට අපි කාර්යභාරයේ දවස් 70 ගණක් ඇතුළත කාටවත් දැන් අල්ලස් කොමිසමට කියලා කියන්නේ කාටරි පුළුවන් නම් කියන තෝදනා කරන්න කියලා එහෙම වෙන්නේ නැහැ කියලා. එහෙම වෙන්නේ නැති. ඒකම මදිද මේ රටේ? ඇයි මේවා මේවා ජනතාවට තේරුම් ගන්න බැරි? ඒකම මද්ද. අල්ලස් කොමිසමට යන්න පුළුවන් නම් ලැජ්ජ නැතුව බය නැතුව තමන්ට වෙන අසාධාරණ සම්බන්ධයේ නීති ක්‍රියාත්මක වෙනවා කියලා ඒ ඇතිනේ. කොහෙන්වත් කෝල් දාලා කියන්න බෑ මේක විභාගයකට ගන්න එපා නැත්නම් විභාගයකට ගන්න කියලා. ඒ කාලේ අල්ලස් කොමසාරිත විරුද්ධවත් තිබ්බ චෝදනාව. අල්ලස් කොමසාරිත තිබ්බ චෝදනාවක් අල්ලස් ගත්තා කියලා. ඒක තමන් මහලා දැන් බලන්න විශේෂයෙන්ම මහ බැංකුවේ අධිපතිතුමා සම්බන්ධයෙන් චෝදනාවක් ආවා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් අගමැතිතුමා කිව්වා පාර්ලිමේන්තුව උනත් උනා පරීක්ෂණයක් පවත්වන්න. එතකොට එතුමා නිවාඩු ගත්තා. අන්න ඒ ක්‍රමය අන්න යහපාලනේ. වැරදක් සිදු වෙලා තියෙනවා නම් එතුමා අයින් වෙයි. එතුමාට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන නම් නීතිය ක්‍රියාත්මක කරයි. අපි කියන්නේ නැන්නේ ඒක. ඒ නීති අත්පප් අත්පා කකුල් කැපෙන මිනී මැරුම් අපිට ඔක්කොම නවත්තන්න බෑනේ. මේ රටේ අපි මේ පොඩි යන්ත්‍රයක් හයි කරනවානේ මිනිසුන් ඇඟට යහපාලනේ. අපි යහපාලනේට ආවා. මෙන්න නදීරගේ යන්ත්‍රේ නදීරා හොඳට වැඩ කර යහපාලනේ අනු කටයුතු කරනවා. මෙන්න අපේ මේ කාර්මික මල්ලා නංගිලාගේ යන්ත්‍රනේ එහෙම දෙන්නේ නැහැ. මේ රට බාරගත්තේ මේ තියෙන මේ විනාශකාරී වාතාවරණ තියෙන රටම තමයි බාරගන්නේ. හැබැයි අපෙන් විනාශයක් සිදු වෙන්නේ නැහැ. අපි බහපාලන නීතිය සියල්ල ඔක්කොම අපි ස්ථාපිත කරනවා. ජනතාව හැදෙන්න ඕනේ. ජනතාව මේ නීති පද්ධතියත් එක්ක මේ එතකොට බය වෙලා මේ අනුව හැදෙයි කියන බලාපොරොත්තුව අපේ තියෙනවා. ඉතින් එහෙම වෙලා තියෙනවා. රටවල් එහෙම වෙනවා. දියුණු වෙනකොට ඒ ජනතාව හැදෙනවා. එතකොට මේව අඩු වෙලා තව රට සංවර්ධනයකට අවුරුදු 5ක් විතර යනකොට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබතුමිය බලාපොරොත්තු වෙන ඉතා ලස්සන රටක්. හොඳයි. තව අවුරුදු 5ක් විතර කාලයක් අපිට බලා ඉන්න වෙනවා මේ බලාපොරොත්තු අංග සම්පූර්ණ. ඔබතුමියලා බලාපොරොත්තු වෙන අංග සම්පූර්ණ. මේ ගස්වල මල් පිපෙනකන්. ඒක හොඳයි. දැන් විශේෂයෙන්ම සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා ගැන කතා කරද්දී ඔබ දන්නවා ඔබේ රටට මෙතුමා පැමිණෙනවා.
ඒ ආවම ඔබත් සමග ඉතාමත් සුහදව ඉන්නවා. පසුගිය කාලේ මෙතුමා විපක්ෂයේ නියෝජනය කරන කාලේ ඔබ හමු වීමට මෙතුමා ආවම ඔබේ ප්‍රශ්න රසක් ඔබ මෙතුමට ලබා දීලා තියෙනවා. දැන් අපි මෙතුමගෙන් අහමු මේ ආදරණීය ජනතාව මම දන්නවා විශේෂයෙන් ඉතාලියට වගේ රටකට ගියාම ඔබතුමා ඉතාමත් ආදරෙන් මේ අපේ ප්‍රේක්ෂකයෝ පිළිගන්නේ. ඔවුන් ඔවුන්ගේ ගැටලු රසක් ඔබතුමා හමුවේ තියලා තියෙනවා. ඉතින් ඔබතුමා මොනවද දැන් මේ අයට ඔබ අද අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අයගේ බලාපොරොත්තු ගැන කියන්නේ? අපි විශේෂයෙන් ඉතාලියේ සහ පිටරටේ ඉන්න අපේ සහෝදර ජනතාවගේ ප්‍රශ්න මම හතක් විතර ඉදිරිපත් කරා කල්තැබීමේ යෝජනාක් මාර්ගයෙන්. ඉතින් මෙහිදී විශේෂයෙන්ම ඩිලාන් ඇමතුමා ඉතාමත් සන්තෝෂයෙන් ඒකට මට ප්‍රශංසා කරා. ඉතාමත් ධනවාදී අදහස් කීපයක්. ඔබතුමා විපක්ෂයේ ඉන්න කාලේනේ. දැන් ඔබතුමා හඳුනන්නේ. ඉතින් අපි මේ දැන් මේ කරන්නේ මේ දින 100 ඇතුළත ඔබතුමියලා මේ ඉල්ලන දෙන්නේ අපි කරන්නේ. දැන් අපිට ඉතාලියේ සහ මේ අනිකුත් රටවල ඉන්න ජනතාවගේ තියෙන විශේෂයෙන්ම ඩුවල් සිටිසන්ෂිප් එක ලබා දෙන්න. අපි දැන් කටයුතු කරන්න ඒ කාරණා සම්බන්ධයෙන් අපි උනන්දු වෙලා තියෙනවා. ඉතින් මේ දවස් 70ක් තුල අපිට පිටරට ඉන්න සියලු දෙනාගේම ප්‍රශ්න විසඳන්න ඒ ඔක්කොම කරන්න බෑ. ඇත්තටම මේවා අපිට කරන්න පුළුවන් මේ දින 100 තුල මේ කාර්යභාරය අපි අතිවාරම දැම්මට පස්සේ තමයි අපිට ඊළඟ එන රජේ තමයි. එතකොට මම මොන ඇමතිවරයා වෙයිද දන්නේ නැහැ, නියෝජ්‍ය ඇමතිවරයා වෙයිද දන්නේ නැහැ. ඒ එනකොට තමයි අපිට ඔය ඔබතුමිය අහන. හැබැයි මේ වෙනකොට ඒ ඉතා කාලම ගියේ මාස 6ක් 7ක් විතර කාලයක කලින්නේ. මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අපි ඉදිරිපත් කරලා ඒ සම්බන්ධයෙන් කවුරුවත් ඉදිරිපත් කරලා තිබෙන්නේ නැහැ රට ගියපු මන්ත්‍රීවරු. ඉතින් මම ඉදිරිපත් කරලා ඒ ප්‍රශ්න හතේ ඒ සම්බන්ධයෙන් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න බවටත් ඒ සම්බන්ධයෙන් අපි මේ වෙනකොටත් ඒ සම්බන්ධයෙන් මම තලතතු කුල මැතිවරණ මම දැනුවත් කරා. එතුමියත් කිව්වා විශේෂම ඡන්දායිතිය ඒ වගේම දරුවන්ට පාසල් වලට ඇතුළත් වීමේදී යම්කිසි ප්‍රමුඛතාවයක් ඔවුන්ගේ වාහනගේ බලපත්‍ර වල ගැටලුවක් තියෙනවා. ඒ වගේම බඩු ගේනකොට තව පොඩ්ඩක් ඩියුටි ෆ්‍රී වැඩි කරලා පොඩ්ඩක් දෙන්න කියන ඒ ඉල්ලීම් වලට ඉතින් විශේෂයෙන්ම මුදල් ඇමතිවරයත් එක්ක සාකච්ඡා කරලා අගමැතිතුමත් එක්ක සාකච්ඡා කරලා අපිට මේ තියෙන ප්‍රශ්න ටික වැඩි හින්දා දැන් අපිට මේ මේ කාල වකවානුවේදී කතා කරන්න හම්බෙන්නේ නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම ජූනි මාසේ ඡන්දයක් ඉවරන ගාම ඒ ලැබෙන ආණ්ඩුවේ අපි මාස 3-4ක් යනකොට ඒ පුළුවන් දුරට අපි මේ ප්‍රශ්න වලට යම් යම් විසඳුම් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔව්. ඔබේ ආදරණීය මන්ත්‍රීවරයා අද නියෝජ්‍ය අමාත්‍යවරයෙක් යලි ආණ්ඩුව අලුත් ආණ්ඩුවක් මැතිවරණයකින් ආපු වෙලාවක එතුමා ඔබේ අමාත්‍යවරයා වීමටත් ඉඩ තියෙනවා. කොහොම වුණත් එතුමා ඔබට පොරොන්දු වෙනවා. ඔබගේ ජනතා නියෝජිතයා විදිහට එතුමා ඔබට පොරොන්දු වෙනවා ඔබේ ප්‍රශ්නවලට එතුමා පිළිතුරු ලබා දෙනවා කියලා. මේක තමයි අපි රටේ ජනතාව විදිහට ඡන්දදායකයන් විදිහට අපේ ජනතා නියෝජිතයන්ගෙන් බලාපොරොත්තු වෙන කාරණාව. මම හිතන්නේ ඉතාමත් අපූරු සංවාදයක් මේ තරුණ නියෝජ්‍ය අමාත්‍යවරයා සමග අපි අද දවසේ ගත කරේ. ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනවා කියන කාරණාව මටත් ඉතාමත් සතුටක්, ඔබටත් ඉතාමත් සතුටක් බව මම දන්නවා. එහෙමනම් අද පාර්ලිමේන්තු දවසක් වෙලා තියෙද්දිත් මෙතුමා අද ප්‍රශ්නවලට මූණ දීලා තියෙන වෙලාවකත් පොරොන්දු වෙච්ච පරිදිම අපත් සමග සංවාදයට ආවා. ඉතින් ඔබ වෙනුවෙන් අප ආයතනය වෙනුවෙන් අපි ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා නියෝජ්‍ය අමාත්‍යවරයනි මේ සහභාගී වීම ගැන. බොහොම ස්තුතියි නදීරා. ඔබතුමීලටත් මම ඉතරම සුබ පතනවා ඉදිරි අනාගතයේදී තවත් ශක්තිමත් වෙලා රටේ ජනතාව බලාපොරොත්තු වෙන ප්‍රශ්න ඒ වගේම විසංවාද මේ ආකාරයෙන් ජනතාවට ලැබලා දීලා ජනතාවගේ හදවත් තුළට තවත් ලං වෙලා ජනතාවගේ අපි බලාපොරොත්තු වෙන ඒ දියුණු රට බිහි කරන්න ඔබතුමීලත් අපේ පාර්ශ්වකරුවන් බවට පත් වෙයි කියන බලාපොරොත්තුව අපි තියෙනවා. හොඳයි. එහෙමනම් සිංහල අලුත් අවුරුද්දත් එක්ක මේ අපි ඔබෙන් සමුගන්නේ. අපි යලි ඔබ හමු වෙන්නේ අලුත් සිංහල දෙමළ අවුරුද්දකදී. එහෙමනම් මෙවැනිම සංවාදයකින් ඔබේ බලාපොරොත්තු ඉෂ්ට කරන තවත් ජනතා නියෝජිතයෙක් සමග හමුවන්න මම දැන් ඔබෙන් සමුගෙන යනවා.